සරණයි මූලික පිරිවන එකශේණයේ අධ්‍යාපනය හදාරණ පොඩි හාමුදුරුවන ශිෂ දරුවනය මෙහෙනින් වහන්ස ඔබ හැම කෙනෙක්ගේම සිංහල භාෂාව පිළිබඳව දැනුම පුළුල් කිරීමේ අදහසින් DPිඩුකේශන් ආයතනය මගින් සංවිධානයකරු ලබන DP පිරිවන දේශන මාලාව සමඟ සම්බන්ධ වෙලා සිටින මුොහොත. අපි අද සාකච්ඡාව සඳහා තෝරාගත්තේ ඔබේ එකශ්‍රේණයේ පන්තියට නිර්දිෂ්ටව තිබෙන ලෝවැඩ සගරාව කියන කෘතියේ දෙවනි කොටස පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට මේ දේශන මාලාවේ පළවෙනි කොටස අපි ලෝවැඩ සග පොත පිළිබඳව කතුවරයා පිළිබඳව යුගය ඔය විස්තර සියල්ලක්ම සඳහන් කලා. එනිසා නැවතවතාවක් කරුණු අපි නැවත නැවත සඳහන් කරන්න අවස්ථාවක් සලසාගන්න නැහැ. ඔබ මේ දේශන මාලාව නැරඹීමේදී පළවෙනි කොටස නරඹලා ඊගාවට මේ දෙවනි කොටස නරබන්න කියලා කාරුණිකවෝ මතක් කරනවා එහෙමුණොත්තමයි ඉතාමත් හොඳින් මෙල්ලූ වැඩසඟරාව කවි පිළිබඳව අවබෝධයක් ගන්න පහසු වෙන්නේ. ඉතින් දෙවැනි කොට සිදි අපි සාකච්ඡා කරන්න පලවෙනි කොටසද අප කවි දහයක් පිළිබඳව සාකච්ඡා කලා දෙවැනි කොට සිදී එකොලොස්වෙනි කව ඉඳලා අපි නැවත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මං මුලින් මතක් කලා මේ ලොවැඩ සඟරාවේ කවි කටපාඩන් කරගන්න ඕන අපේ පොඩි හාමුදුරුවරු මොකද එකකින් වි භාගේට ඔබට අනිවාරයෙන්ම කවි සම්පූර්ණ කරන්න එනවා ඒ කවි සම්පූර්ණ කරන්න නම් කටපාඩමින් තිබෙන් ඕනනි. අනිත්කාරණාව තමයි ඔබේ ඉහල පන්තිවලට යනකොට වැඩහිටියෙක් බවට පත් නොකොට ඔබේ ජවිතයට ලොකු උපදේසාත්මක යම්යම් කරුණුකාරණා මේ කවි හරහා ඔබට ලබා දෙනවා. එතකොට මුළු ජීවිත කාලයටම මේ කවි මතක තිබෙනවනම් ඒ ඇත්ත වශයෙන්ම ගොඩාක් වටින අවස්ථාවක් බවට පත්වනු මොකොද බෞද්ධ උපදේශාත්මක කාදය ග්‍රන්ථයක් විදියට තමයි අපි ලෝ වැඩ සඟරාව විදාග ම හා මුදුරුවෝන්ගේ මේ කෘතිය හඳුන්නව ලබන්නේ. එහෙනම් අපි බලමු දෙවන කොටස තුළින් මේ කවි සාකච්ඡාවට බදුන් කිරීමට. එතකොට පළමුුවෙන්ම මම කව ඔබට උබානිවාර්යෙන්ම පාඩන් කරගත යුතුයි කවියමම ඔබට ගායනා කරලා පස්සෙ කවියේ පදේම් පදය ඔබට පැහැදිලි කරලා දෙනවා. පදේම්පදය පැහැදිලි කරලා දෙන්නේ අපේ පොඩිහාමු දුරුවරුන්ට මේ කවිය කටපාඩන් කරලා කවිය දැක්කොත් හරි කොහරි ලිවුවත් හරය ඔබට පුළුවන්කමක් තිබෙනවා. කවිය දිහා බලාගෙන වචචනය දිහා බලාගෙන වචනය තේරුම කියන්න පුළුවන්කමක් තිබෙනවා. අන්නේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා තමයි මං. වචනයෙන් වචන තේරුමබට පහදල දෙන්නේ. වචනයෙන් වචන තේරුමත් පහදලදීලා සරල අර්ථයත් ඔබට පැහැදිලි කල්ල දෙනවා. හෙනම් අපි හමු කවියට ලෝ වැඩි සංගරාවේ එකකොලොස්වැනි කව ඉඳල තමයි අපි මේ දෙවනි කොටසෙදී සාකච්ාට බඳුනි කරන්නේ. උපනත් පේතව පෞකෝටනුපනත්න් කලේකත්න් නොලබේ සෙම් සෝටුපමනත්න් උගුරාත්න් නොතේ මේේ සුරගහ වැටුනත්න් ලේකාත් පින් නෝක ලැකමයි සිතුත් එතකොට එකලොස්වැනි කවියෙන් අපි බලමු අපිට ලබා දෙන ධර්මෝපදේශය මොකක්ද කියලා. එතකොට සරලව අපිට කියන්න පුළුවන් ප්‍රේතාත්ම භාවය. එහෙම නැත්තම් ප්‍රේතාත්ම භාවයේ. තාත්ම භාවයේ ඉපදු නහම මොන වගේ දේකටද අපිට මූන දෙන්න සිද්ධ වෙන්න කියන එක තමයි වේදාගම හාමුදුරු මේ කවියෙන් අපිට පැහැදිලි කල්ල දීල තිබෙන්නේ බලමු නොපනත් නොපනත් මොකදද නොප නත් කියන්නේ තහනම් කරන ලද නො පනත් ො පනත් කියන්නේ තහනම් කරන ලද. පව්කොට පව්කොට කියන්නේ පාපිෂ්ට දේවල්, නරක වැඩ රැස්කරනව කියන අදහස. පාපදේවල්, නරකදේවල් අකුසල දේවල් රැස්කරනව කියන අදහස්තමයි පව්කොට කියන පදයෙන් අපිට මෙතින්දි අවබෝධ කල්ල දෙන්න. උපනොත් පේතව උපනොත්. පේතව උපනොත් කියන්නේ ප්‍රේතව උපන්නහොත් අපි නැරක වැඩ කරලා මරණින් මත්ය ප්‍රේතාත්ම භාවයේ ඉපදුනොත් මොකද වෙන්න කියල බලමු. කලෙකත් කලෙකත් කියන්නේ කාලයකින්වත් කාලයකින්වත් සෙම් සොටු පමණක් සෙම් සොටු පමනක් සෙම් සොටු පමණක් යනේ ශු්‍රේශම සහ සොටු කියන මේ දේවල්. මේ වගේ දේවල් නොලැබයි නොලැබේ සෙම් සොටු තරම් දෙයක්වත් ලැබෙන්නේ නැහැලු පේතයෙක් වශයෙන් උපපත්තිය ලැබූ අපි දන්නවා බුද්ධහන් පිළිබඳව අපි බනාහනකොට ශ්‍රවණයකනෝ සමහරාත්භාවයන් තියනවා ඒ ප්‍රේතයෝ මේ සෙම්වර්ග සොටු වර්ග තමයි යාහාරයට ගන්නේ තරම් ජරාජීර්ණ තත්ත්වයක තමයි ඔවුන් වැඩ කරන්නේ එකට හේතුව තමයි ජීවත්තුලාඉන්න කාලේ නරක වැඩ කළහම වේදාාගම හාමු දුරුවෝ ඒ කාරර්ණාව තමයි අපිට පෙන්න්න එහෙම දේවල් නරක දේවල් කරන්න එපා එහෙමුණොත් මෙහෙමයි වෙන්න කියන කාරණාව හරි. නොලැබෙයි නොලැබේ කියන්නේ නොලැඹෙනවා කියන්නේ එක. ස ස සුර කියන්නේ ආකාසය ගඟ කියන්නේ ගංගාව. සුරගඟ කියන්නේ ආකාස ගංගාවෙහි, වැටනත් ආකාස ගංගාවට වැටුනත් වැටුත් උගුරත් නොතෙමේ එක කියන්නේ උගුරත් නොතෙමේ කියන්නේ ආකාස ගංගාවට මහා විශාල ගඟට වැටුනත් මේ අඩුම තරමේ ප්‍රේතයෙක් වෙලා එපදනොත් කොච්චර තිබා වුනත් විශාල ගඟකට වැටුනත් ඒ රහා උගුරතමෙන්නවත් අතුරොටිකක් ලැබෙන්නේ ැ කියල මෙත අදහස දෙන්නේ නැහැ කියල. කකත් කලෙකත් කියන්නේ කාලයකදී කිය කාල සීමාවකදී කියන අදහස කලකන් පින් නොක ලැකමයි කුසල් නොහැක්කේම කුසල් නොහැකේම සිතුුවත් කියන්නේ කල්පනා කළොත් කියන වගේ අදහස. එතකොට පදයෙන් පදය අර්ථය මම කිව්වේ. මේක සරලා අර්ය ගත්තොත් පොඩි හාමුදුරුණේ කියන්නේ, පාපිෂ්ට දේවල් රැස්කළුන් අනිවාරයෙන්ම මරණින් මත්තේ ප්‍රේතාත්ම භාවය කුපදිනවා. අඩුම තරමේ සුලේශ්ම සොටු වර්ගාදී දෙයක්වත් අප්‍රසන්න දෙයක්වත් ලැබෙන්නේ නොමැති තරම්, ජරා ජීන තත්ත්වයකට තමයි ප්‍රේතාත් නොභාවයේ ස්වභභාවය ගැන වේදාගම හාමුදුරුවක් පිට ප්‍රකාශ කරන්න. ආකාස ගංගාව තරම් විශාල ගඟකට වැටුණක්. උගුර තෙමාගන්න තරම්වත් වතුර බිඳක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රේතාත්භාවේ ස්වභභාවය. ඉතිං කවදාවත් එහෙම හිතලා පකම් කරන්න අවස්ථාවක් ප්‍රේතාත්ම භාවිේදී ලැබෙන්න්නේ නෑ මකද. ලබපු මනුස්ස ජීවිතය ප්‍රයෝජන නොගත්ත මිනිස්සු ප්‍රේතාත්ම භාවි පොදුනහම වෙන සිදුවේම තමයි මේ කොලොස්වනි කවිය හරහා වේදාගම හාමුදුරුවු අපිට යම් උපදේශයක් ලබා දෙන්නේ. එහනම් අපි බලමු පොඩිහා මුදුරුවනේ ඊ ළඟ කවිය. දොලොස්වනි කවිය බලමු පවුමිසපිනකායි නොකරන හැම කාල මුනිි බණනොපාාවතිනාපිට සක්වල නිසිලෙස උපනාත්න් ලැබදන මනකාල කිසි කලේකත්කුසලක් නොකලකේ බාල මේ කවි අපේ පොඩිහාමුදුරුවරු පාඩම් කරගැනීම අත්‍යවශ්‍යම වෙනවා. බලමු හැම ක හැම කල කියන්නේ සෑම කාලයකදීම කියන අදහස. මේ කවියේ හැම කල කියල කියන්නේ. සෑම කාලයකදී. පවුමිස පිනකයි. පව්මිස පිනැකයි. ඒ කියන්නේ කුසලයක් කියලා එක හොඳ දෙයක් කියලා මේ කිසිම දෙයක් කරන්න හැලු. කුසල දෙයක් ක නොකරන කරන්න කියලා කියන්න. මුුණ මුුණ කියන්න අපි දන්න බුදු හාමුදුරුවන් තැනේ න්ද්‍රියන් වහන්සේ කියන්න අපේ සර්වඥයන් වහන්සේට. මෙතන බණ කියන්නේ ධර්මය කියන අදහස. ධර්මය. නොපවතිනා පිටසක්වල නොපවතිනා කියන්නේ නොපවතින්න එකන්නේ පවතින් නැති පිටසක්වල එෙහි. පිටසක්වල මන කල මන කල, මන කල කියන්නේ මනක් කලවෝ පිටසක්වල ධර්මය පිළිබඳව නොපවතිනා එක පිළිබඳව කියන්නේ මන දන ලබ ධන ලැබ කියන්නේ වස්තුව ලැබිලා. වස්තුව සම්පත් ලැබිල කියන අදහථමේ දන ලැබ කියන එකෙන් කියන්නේ. ධන ලැබ. නිසි ලෙස නිසිල් ලස කියන්නේ හරියාකාරව නිසුයාකාරව කියන වගේ අදහස තමයි මෙත දෙන උපනත් උපනත් උපන්නේ වී නමුත් උපන්නේී නමුත් කියන අදහස තමයි මෙහිදී දෙන්න උපන්නේ වී නමුත් කිසි කලෙකත් කිසි කලෙකත් සි කලකත් කියන්නේ කිසියම් කාලයක්. කිසියම් කාලයක් නොකලැකි නොකලැකි කියන්නේ සිද්ධ කළ නොහැකි සිද්ධ කළ නොහැකි සිද්ධ කළ නොහැකිේ. කුසලක් බල කිසිම කුසලයක් සිද්ධ කිරීමට නොකලැකේ, දරීමට අවස්ථාවක් සැලසෙන් නෑ කියන එක තමයි මෙහිද කියන්න. අපි බලමු මේ කවියේ සරල තේරුම මොකක්ද කියලා. බුදුබණ පවතින්නේ නැති සියලු කාලයන්හි පවුමිස පිනක් නොකරන්න වූ පසල් දනව්වල හෙම නත්තම් පිටසක්වල සිත් සතුටු කරවන දන්න සම්පත්. ලබා නිසි අයුරෙන් ජන්මය ලැබුවද නිසි කලෙකවන් බලවත් වූ කුසල ක්‍රියාවන් කරගත නොහැක්කේය ධර්මය නොමැති කාලෙක පිටසක්වල ඉපදුනත් මුණසම්පත ලැබුණත් ඒ හරහා කුසල ක්‍රියා සිද්ධ කරගන්න බෑ කියන කාරණාව තමයි මේක කියන්නේ පිටස උපන් කල. පිටසක්වලක එපොදුනහම පින්කම් කරන්න බැහැ. ඒ කාරණාව තමයි වීදාගම හාමුදුරුවෝ අපිට මේ හරහා යම් උපදේශයක් දෙන්න මෙහෙමයි වෙන්න කියන අදහසේ. හරි. ඊළඟෙක බලමු අපි දහතුන්වෙන කවිය. දදමි නිසුන් බාසගෙන නිසේ කලේකය. අදයක් කුසල් කෝට කුසලින් වැලකය අඳ ගොලුබිහිරේව ලදුවාත්මිකාය මද පිනකුත් නොපිරෙ බාල නිසකය. කක්ද පොඩිහා මුදුරුවනේ මේකෙන් අපිට කියන්නේ බලමු කිසි කලකය මේ පදයම් කද කිසි කලකය කියන්නේ කිසියම් කාලයකදී මොනයම් හෝ කාලසීමාවකදී කියන අදහස් තමයි මෙතින්දි කියන්නේ තකොට මෙතන මේ දදමිනිසුන් මොකද දද මිනිසුන් කියන්නේ දද මිනිසුන් කියන්නේ පහත් ිනිු අඥඥාන මෝඩ මිනිස්සු කියන අදහස මෝඩ මිනිස්සු කියන අදහස බස් මෙතන බස් කියන්නේ භාෂාව භාෂාව බස කියන වගේ එම ඇත්තා වචන අඥඥාන මිනිසුන්ගේ ව අදහස තමයි මෙතන දෙන්නේ. කුසලෙන් වැලක කුසලෙන් අඥඥාන මිනිසුන්ගේ වචනය ග්‍රහණය කොට කුසලින් වැලකේ කුසල් කිරීම යෙදෙන් නැතිව ඉන්න කොට බලමු තද අකුසල් කොට තද අකුසල් කොට තද අකුසල් කොට කියන්නේ බරවූ අකුසල කර්මයන් කොට විශාල පාප කර්මයන් ල කියන අදහස් තමයි දෙන්නේ තදාකුසල් කොට කියන කොට තදාකුසල් කොට අඳගොලු බිහිරීව අඳර්ගොලු බිහිරිීව කියන්නේ අන්දෙක් හෝ අන්දෙක්වා ගෙන ඇත්තන් ගොළුවෙක් වගේ බිහිරෙක් වගේ අද ගොලු බිහිරීව මේ කය මේ කය මේ කය කියන්නේ අපේ මේ ශරීරය කියන දහසේ වචනය ෙන්ද දෙෙන්නේ මේ කය කියන්නේ ශරය. ලදුවත් ලදුවත් කියන්නේ ලැබුවේ නම් ලබාගත්තේ නම් ලබාගත්තේ නම් මද පිනකුත් මද පිනකුත් කියන්නේ ස්වල්පවූ පිංකමක්වත් හෙමනත පුංචි කුසලයක්ත් පුංචි කුසලයක් වත් නොපිරේ නොපිරේ කියන්නේ පිරෙන්න්නේ නෑ එමන තාම් පූර්ණය නොවේ කියල තමයි කියන්නේ. පූර්ණය නොවේ. බල බල කියන්නේ බලන් බලව, බලව. බලව. නිසැකය සැක නොේ සැක නොේ සැක නොවේ හරි. එතකොට, මේ කවියේ පදවල තේරුමෝක. අපි බලමු දෙහෙනම් ඒ කවිය සර ලර්තෙමකක්ද කියලා. බලමු අපි. සමහර කාලයක අනුවන මිනිසුන්ගේ බසට අවනතව කුසලයෙන් මිදී. තද අකුසල් කිරීමෙන් අනුවන ගොලු බිහිරන්ව මේ ශරීරය හිමි කරගත්තද. නිසකවම බලවත්තු මද පිනක්වත් හෝ නොපිරෙන්නේය ඒ කියන්නේ ගොළුවන් බිහිරන් සේ උපාන් කල. ගොළුවෙක් හෝ බිහිරෙක් හෝ වේවා ඒ විදියට ඉපදුුණුන් කුසලත් ්ඡන්දයට කුසල් කිරේමට. සිදුවන්නේ නෑ කියන දහස තමයි අපේ වේදාග ම හාමුදුරුව මේ දහතුන්වැනි කවිෙන් අපිට දෙන්න. හරි අපි ඊළඟ කවිය විමසාබල්ලමු සිතමේසකයන ඇති බඹලෝවසතරක සිතනැතිවමකාය ඇති භාම්භතලයකි මෙද සාතපංකෝට උපදිීන පෙදේසකි එහි ඕපනත්කුසලක් නෝමකල හැකේ මකද්ද අපේ වීදාග මහාමුදුරු දාහතරවැනි කවිෙන් අපිට කියන්නේ බලමුකු පෙහාමුදුරුවරු මේ කවේ පාඩන් කරගන්න ඕන අනිවාරයෙන්ම හරි සිතමිස සිතමිස කියන්නේ සිත මිස කියන්නේ චිත්තය මිසක් එහෙමත් සිතුවිලි මිසක්. කය නැති එගන්නේ ශරීරයක් නැහැලු හිතක් විතරලු තියෙන්නේ. ශරීරයක් නැති සිත පමණක් ඇති බඹලෝව සතරකි බ්‍රහ්ම ලෝක හතරක් තියනු. බ්‍රක්්මලෝක, කයසිත විතරයි කය නැති ශරීරය නැති බ්‍රහ්මලෝක හතරක් තියනවා. සිත නැතිවම ඒවගේම තමයි සිත නැතුව දැ මුලින් අපි කිව්වෙේ හිත තියෙනවා කය ශරීරයක් නැති බ්‍රහ්මලෝක හතරක් තියෙනවා මෙත සිත නැතුව කය තියනු සිතක් නෑ හැබ කය ඇති ය ශරේරය තියෙනවා බඹතලයකි බ්‍රහ්මලෝකියකුත් තියනවලුන් මෙද මෙද කියන්නේ මෙයද කියන අදහස මෙයද සත සත්වයි සත්වයි පින්කොට කියන්නේ හොඳ දේවල් කුසලක්‍රියා සිදුකර කියන අදහස හොඳ දේවල් උපනත් කුසල්කොට උපදින පෙදෙසකේ උපදින ප්‍රදේශයකි ප්‍රදේශයකි එහි උපනත් එහි උපනත් කියන්නේ ඒ ස්ථානයේ උපන්නේ වී නම් ඒ යන ස්ථානයේ උපන්නේ වේ නම් උසලක් නොම කළ හැකි හොඳ දෙයක් කරන්න බැහැලූ පිින්කම් කරන්න බැහැ කියල තමයි ඒකෙන් අපට අදහස දෙන්නේ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ උපන් කල බ්‍රහ්ම ලෝකයේ උපන් කල සිතමිස කය නැති බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. ඒවගේම තමයි සිත නැති කය විතරක් තියන බ්‍රක්්මලෝකයක් තියනෝ. මේවා සත්වයෙන් පින්කොට උපදින ප්‍රදේශයක් වෙනෝ. එහි උපන්නේ වේ නමුද පින්කිරීමට නොහැකේය. මිනිස්සු පිංකම් කරල මේ බ්‍රක්්ම ලෝකව ලිපදෙනවා. හැබැයි බ්‍රහ්මලෝකයේ ඉපදුනාට කුසලක්වයා සිද්ධ කරන්න බෑ කියල තමයි මේ දාහතරවෙනි කවියෙන්. වීදාගම මෛත්‍රී මහාස්වාමීන්දයන් වහන්සේ උපදේශයක් ලබා දෙන්නේ එක එතකට පැහැදිලිනේ කවිය ඊගාවකටයන් පාලොස්වනිි කවිය මේකත් පාඩන් කරගන්න ඕන අපේ පොඩි හාමුදුරුවරු බලකොටුුවන්තාරමෙසාසරනුවරේ මුලසැටුවන් දාලුලන පාවු පඳුරේ විසකටුවන් සංග මොක්මාග අතුරේ මෙසදටුවන් ආයතත් පින් නොපිරේ මොකදද කියන්නේ. මෙසසර මෙසසර කියන්නේ මේ සංසාර නැමැති මේ සංසාර නැමැති නුවරේ නුවරේ කියන්නේ නගරයෙහි මේ සංසාරය නැමැති නගරයෙහි තර බල කොටුවන් තර බල කොටුවන්, ස්තීර බල කොටුවක් වැනිියු. සංසාරය නැමැති නගරයේ ස්තීරව සදාකාලික බලකොටුවක් වූ පව් පව් කියන්නේ පාපක්‍රිය පාපනැමැති පඳුරේ මුල පාපනැමැති මුල දළුලන කියන්නේ දළුලන්නා දළුලන්න අසතුසස ඒ කියන්න ඇසටුවක් වැනි යෝද ඇසටුවක් වැනි යෝද කියන අදහස. සඟමොක් අතුරේ සඟමොක් අතුරේ මොකද සඟමොක් අතුරේ කියන්නේ? ස්වර්ගමෝක්ෂ මාර්ග තරයෙහි. තරයෙහි. සර්ගම නිවන් මාර්ගයේ නිවන් මාර්ගයේ විසකටුවන් විසකටුවන් කියන්නේ මෙසදිටු කියන්න. විසකටුවක් වූ විසකටුවක් වූ මෙසදුටුවන් මිත්‍ය දෘෂ්ටිකාය. ිත්‍රයාදෘෂ්ටියෙන්වැරදි සිතුවිලිවැලින් බැඳිච්ඡාය පින්නොපිරේ මිත්‍යාදුෘෂ්ටියයෙන් බැඳිච්චායට පින් කරන්න කුසල් කරන්න හැකියාවක් නෑ කියල තමයි පාලොස්වැනි කවිිය කියන්නේ. ඒකට අපේ කියන මිස දිටු අදහස් මිත්‍යාදෘෂ්ටික මතවාදවල එල්බගෙන ඉන්නකොට වැරදි මතයන්වල එල්බ ගැනන්න කොට ඒ මිනිස්සුන්ට කුසල් පුරන්න බෑ කියලා වීදාගමහාමුදුරුවෝ බුදු දහම තුලින් අපිට උපදේශ සපයනවා න ද මේ සරලවකිව්වොත් මේ සංසාරය නැමැති නගරෙහි ස්ථීර බලකොටුවක් වැනිියූද පාපනැමැති පඳුරේ දළුලන්නාව. ඇසටු මලක් වැනි සර්ගමෝක්ෂ මාර්ගයෙහි. විස කටුවක් වැනි වූ මිත්‍ය දෘෂ්ටික මතවාදවල එල්බගෙන හිටියුන් එවැනි අයට කුසල් පුරන්න බෑ කියල තමයි මේ කවයෙන් කියන්නේ. එතකොට ඒක පැහැදිලිෙනේ වැරදි අදහස් වලින් හිටියොත් පින්කරන්න බෑ කියල තමයි කෙටියෙන් මේක කියන්නේ. පැහැදිලින හරි අපි ළඟ කවියට යමු දාසේවෙනි කවිය බුදු කෙනෙකොන් මේ ලොවනු පන්වාර අඳුරෙක්මය සාධහම් නැතිමසාසරර ඉඳුරා අනොදැනේ පවපෙන් තොරතුර සිදුනොකලැකි ඉන් සඟමෝක් සිරිසාර බලමු ඒකෙන් කියන්නම කද්ද කියලා බුදු කෙනෙකුන් ඒ කියන්නේ සර්ව්ඥයන් වහන්සේ නමක් මනන්ද්‍රියන් වහන්සේ නමක් බුදු හාමුදුරෝ ගැන කියන්නේ. මෙලොව නූපන්වර, මේ ලොව නූපන්වර මේ ලෝකයේ උපදින් නැතිකාලයක බුදු හාමුදුරු නමක් මේ ලෝකයේ උපදින් නැතිකාලයක සදහම් නැති. සදහම් නැති ඒයන්නේ සද්ධර්මය අවිද්‍යමාන වූ ධර්මයක් කියල දෙයක් නැති කියන අදහස මෙසසර මේ සංසාරය අඳුරෙක්මය අඳුරක්ම තමයි බුදු දහමක් නැති ධර්මයක් නැති කාලයක් කියන්නේ අවිද්‍යාව නැමැති අන්දකාරයෙන් වෙලිල ඉන්නව කියල කියන්නේ පෞපින් තොරතුර පෞ්පින් තොරතුර ඒන් මොකක්ද කුසලා කුසලයන්ගේ විස්තර විභාගය. පංවල සහ පෞ්වල විස්තර වෙනවෙනම ඒක තම පවු්පින් තොරතුර කියන්නේ. ඉඳ ඉදුරා කියන්නේ ඒ කාන්තයන ප්‍රත්්‍යයක්ෂව ප්‍රත්්‍යක්ෂව නොදැනේ නොදන්නේය දන්නේය ඉ ඉන් කියන්න එසේ හෙයින් සඟමොක් සිරිසර සර්ගමෝක්ෂ සම්පත්තිය නිවන සිදු නොකලකේ සිද්ධ කරන්න බෑ කියල කියන්නේ. සිද්ධ කරන්න බෑ කියල කියන්න. ඒ ගන්න පුළුවන් බුදුහිමි නමක් නූ පන් කල. බුදුහාමුදුරෝ නමක් ලෝකයට පහළවෙච්ච නැති කාලයක ඒ කාලෙට ධර්මය කියල දෙයක් නැහැ. අන්නේ ධර්මයක් නැති නිසා සතචූ විවිධ විවිධ වැරදි වැඩවල වැරදි හැසුරම්මල යෙදෙනවා. ඒ හේතුවෙන් බුදුහාමුදුරු නමක් පහළ නොවනො මිනිස්සුන්ට කුසල් පුරන්න නොහැකි වෙනව කියල තමයි මේ දාසය වෙන කවියෙන්, වේදාගම හා මුදුරුවෝ අපිට උපදේශ සපයන්නේ. එතකොට අපි දැනගන්න ඕන කුසල් කරන්න බැරිකාලයක් විදියට බුදුහිමි නමක් නූ පන් කල ලුවට පහල වෙච්ච නැති කාලෙක අබුද්ධෝත් පත්තිකාලයක කුසල් කරන්න පින් කරන්න බෑ කියන උපදේශය තමයි අපිට ලබා දෙන්නේ පැහැදිලිනිේ අපි ලංහවිය බලමු. සැබවිෙන් බන ඇසූවොත්න් මුණේ දුන්කේ ගොලුවන් බෙහිරාන්සේ නොවසැලකි ඉඳිනෙත් මිසතෝප කුසලෙන් වැලකේ මෙලෙසින් පින් නෝකලැකේ කාල්ලටකිේ දාහත්වනි කවියෙන් පොඩි හාමුදුරුවනේ, වේදාගම හාමුදුරුවෝ හරි වටින උපදේශයක් දෙනවා. මකද බලමු. සැබැවින් බණ ඇසු වොත් මුනි දුන්කෙ. මනිදුන්කි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන බණ, ඇත්ත වශයෙන්ම ශ්‍රවණය කරලා. ශ්‍රවනය කරලා ගොලුවන් බිහිරන් සේ නොව සැලකි. බුදුහාමුදුරුවෝන්ගේ බණ හලා ගොලුවන් බිහිරන් වගේ ඉන්නවනා. කිසිම දෙයක් බනා හනවා හැබයි පින්කම් කරන්න ගොලුවන් බිහිරන් වගේ ඉන්නවා. ඉඳීනෙත් මිස තොප කුසලින් වැලකි ගොලුවන් බිහිරන්සේ ඉඳගෙන කුසරයෙන් වැලකුණොත්. පිනෙන් වැලකුණොන් මෙලෙසින් පින්නොකලකි කල්ලටකි එහෙමුණොන් පින්කම් කරන්න බැරි කා අටන් තියෙනව කියල කියන්නේ. හරිණ එතකොට මේක සරල තේරුම ගත්තොත් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කළන්, සමහර මිනිස්සු අර ගොලුවන් බීරන් වගේ නොසැලකිල්ලෙන් කුසලයෙන් එක පිනෙන් වැලකිලා ඉන්නවා. . අ ඒ එහම ඉන්න සුදුසු නෑ කියලා කියන්නේ. මොකද බුදු හාමුදුර කෙනෙක් ධර්මය දේශනා කරන්නේ මිනිස්සු හොඳ මාර්ගයට ගන්නන. හැබැයි මිනිස්සු ඒ ධර්මය හගෙන ඉදල කිසිම දෙයක් ඇහුන්ෑ වගේ හැසිරෙනව නම් ඒ ඇත්ත වශයෙන්ම ඒ එෙනටම කරගන්න නරක දෙයක් බවට පත්වෙන ඒ ර හා ඔහු කුසල් පුරවගන්න නෑ කියලා කියන්නේ. කුසල් ධර්මයන් වැඩිදියුණු කරන්නෑ කියල තමයි වීදාගම හාමුදුරු මේ කවියෙන් පැහැදිලි කල්ල දෙන්නේ හරි. ඊගාව කවිය බලමු. දිගුපූලුලින් සක්වලවාන් සිදුකුස සියවාසකින්ුඩ එන කෑසන්බැහිස වියසිධුරෙන් නෑගේ තත් දුගතියබැස, තව ඕපදෙන්ට බැරිමමිනින්කෝස බලමු දහටවෙනි කවිියෙන් අපිට වේදාාග මහාමුදුරු දෙන උපදේශය මොකද්ද කියලා. එතකොට දිගු පුළුලින් මේ වචනය අර්ථය බලමුකෝ. දිගු පුළුලින් කියන්නේ, දිගින්හා පලලින් යුක්තවෝ. දිගු පුළුලින් කියන වචනය අර්ථය දිගින් සහ පලින් යුක්ත වුණ යුක්තව ඇති කියන අදහස. සක්වලවන් චක්්‍රාවාටයක් වැනිියෝ. සක්වල වගේ කියල කියන්න. සක්වලවන් චක්‍රාවාටයක් වැනි වෝ. සිදුකුස සිදුකුස. සිදුකුස කියන්නේ සාගර පත්ලෙහි. සාගර කුස්නය කියම ව කුක්ෂියයයන්න පතුලෙම සාගර. සියවසකින් ඒන්නේ මේ අවුරුදු සියයකට වරක් එක පාර. අවුරුදු සීයකට එක පාරං උඩ එන කැස්බෑහිස. එකයන්නේ උඩටන කැස්බෑවගේ ඔළුව. අවුරුදු සියයකට පමණවාරයක් උඩටේන ජලයෙන් මතුපිටට එන කැස්බෑ වගේ හිස විය සිදුරෙන් වියදන්ඩෙන් වියදන්ඩ සිදුරෙන් පොඩි සිදුරෙන් නැග තත් නැග තත් කියන්නේ නැගෙන නමුත් ඩට මතුවෙන නමුද දුගතිය බ දුගතිය බැස කියන්නේ නරකයට බැහැලා. නරකයට බැස කියන අර්ථය. තව තව කියන්නේ එපමණ කලකින්වත් එපමණ කාලයකින්වත් මෙමිනිස් කුස. මෙ මිනිස්කුස කියන්නේ මේ මනුස්ස ශරීරයෙහි. මේ මනුස්්‍ය ශරීරයෙහි උපදින්නට බැරි උපදින්නට හැකියාවක් වන්නේ නෑ කියල තමයි මේ දහටවෙනි කවියේ වචනවල අර්ථයෙන් කියන්න. එත වන මං එකින් එක මේ වචනවල අර්ථය කිව්වා. මං සරල අදහස කියන්නක් දහටවෙනි කවියේ ඒ කියන්නේ. දිගන්හා පලලින් චක්‍රාවාටය තරම් මහා සමුද්‍රහයේ අවුරුදු සියයකට වරක් එකපාරං කැස්බෑවගේ හිස මතුවෙනවලු. ඒ කැස්බෑවගේ කන කැස්බෑවගේ හිස වියදඩු සිදුරෙන් මතුවද අපායෙහිෙ උපන්නේකුට මේ මිනිස් ලෝකයේ ඉපදීමට ඒ තරම්, වාසනාවක් කුසලයක් නෑ කියන අදහස තමයි මේ කවියේදී අපිට දෙන්නේ. ඒක කියන්නේ මිනිසත් බව ලැබ මේේ අපහසුව. ඒකයන්නේ අපි හිතන තරම් මනුස්ස ජීවිතය ලබනව කියන එක ලේසි නෑ කියන එක තමයි මේ කවියෙන් ප්‍රකාශ කරන්නේ. ඉගල්ක බලමු කලකෙ නිබුදුකෙනෙකුන් ඌපදින්නේ දුකකෙනෙමිනිේ සාත්න් බවලැබගන්නේෙ මෙදෙකෙ නිමෙසාසර දුක්දුුරලන්නේ සුදනන එකමවේරය නෝකරන්නේ දහනමවෙනි කවියෙන් වීදාග මහාමුදුරුව අපිට දෙන පනි විඩියමුකදද. බුදු කෙනෙකුන් උපදින්නේ වතන අර්ථය බලමු? ඒන්න සර්වන්්ඥන් වහන්සේ කෙනෙක් උපදින අවස්ථාව ගැන කියන්නේ උපදින්නේ. බොහෝම කාලයකට වරක් එකයන්නේ ඉතාමත් දුෂ්කරය කියන අර්ථය තමයි මේ කලකිනි කියන වචනයෙන් අපිට ලබා දෙන්න. මිනිසත් බව ලැබ ගන්නේ. මනුෂ්‍යාත්භාවයක් ලබාගන්නත් මේ දුකකින දුෂ්කරයෙන්. බුදුහාවදුරුන්ග උපත්තියත් හරීම දුර්ලබයි ඒ වගේම තමයි මනුෂාත්‍ර භාාවය ලබන එකත් දුෂ්කර ක්‍රියාවලයක් කියල කියන්න. මෙසසර දුක් දුරලන්නේ. මෙසසර මේ වචන තේරු බලමු මේ සංසාරයේ මේ සංසාරයේ දුකදුරු කරන්නේ කියන අදහස. මේ සංසාරයේ දුක දුරු කරන්නේ මෙදෙකිනි මෙදකනි කියන්නේ මේ දෙකෙන් කියන අදහස මෙදකි මෙද. සුද සුදනනි කියන්නේ හොඳ මිනිස්සු. සත්පුරුෂයණ කියන අදහස ආමන්ත්‍රණයක් සත්පුරුෂයණ වීරියනො කරන්නේ වීරිය කරන්නේ නැත්තේ කිම ඇයිද ඇයිද. ඒ කියන්නේ? බුද්දෝත් පත්ති බුද්දෝත් පත්ති හා මිනිසත් බව ලබාගැනීමට උත්සහ නොවන්නේ ඇයි කියන අදහස මේ දෙන්නේ. ඒක ඇන්න බුදු හාමුදුරුව කෙනෙක් උපදින්නේ කලාතුරකින්ලු ඒවගේම තමයි මිනිසත් භාවයක් ලබනව කියන්නේ තරම කලාතුරකින් වෙන දෙයක් හැමෝටම වෙන්න පුළුවන් දෙයන්න වේ. හැබැයි එහෙම දේවල් වෙන්න මේ කුසල් දහන් වැඩි දියුණු කරන්න ඕනුලු. ඇයි සත්පුරුස මිනිස්සුනේ කුසල් කරන්න නැත්තේ වීර්යනු කරන්න නැත්තේ උත්සහ කරන්න ඇත්තේ ඇයි කියන එක තමයි මේකෙන් වීදාගම හාමුදුරුව අපිට ලබා දෙන අහන ප්‍රශ්නය දහනමවෙෙන කවයේ. බලෝමීගාව කවිය විස්ස මේ හැම කවියක්ම අප පොඩි හාමුලක් කටපාඩන් කර ගැනීම අත්‍යවශ්‍යායි. පසන් පාව්කොට මේ තැනත් ලැබ සෝකය ගොස්නිීරයේදුෝක්න් විඳීති ආනිකාය රැසුංකෝට ඉන්පින්මිමිනිසුන් ලෝකය නෝකරවකාලකින්ලාත්මකාය බලමු ඒකවියෙන් අපි දන උපදේශමකක්ද කියලා. පස් පව් කොට. මනුව පංච පාපයන් පස් පව කියන්න අපි දන්නු නේනේ. පංචසීල ප්‍රතිපදාව අපි නිතරම. සී පිළිබඳවොදන්න ගිහි ඇත්තන්ට දෙන සීලේ තින් පස් පව් කරලා මෙතනත් මෙතනත් කියන්න මේ ලෝක මේ ලෝකයේදී පස් පව් කරලා සෝකය සෝකය ලැබ සෝකය ලැබ කියන්නේ සෝකයක් දුකක් ලබාගෙන මේ ලෝකයේ අ වැඩ කල දුකක් ලබාගෙන ගොස් ගොස් නිරයේ එකයන්නේ අපායට ගිහිල්ලා අපායට ගිහිල්ලා දුක් විදිිති අනේකය අපායට ගිහිල්ලා අනේක විද දුක්විඳිනවලු ඒ පංච පාපයන් කරපු රැස්ොට මිනිස් ලෝකය මනුස්ස ලෝකයේ මනුස්ස ලෝකයේ පිං පිංකයන්නේ කුසල් දහම්. රැස්ොට එක්්‍රැස් කරලා එක්රැස් කරලා කලකින් ලත් කාලයකින් ලද්දාාව ාලයකින් ලද්දාවු මේ කය මේ ශරීරය සිිස් ොර හීන නොකරව් කියලා කියන්න සිිස් නොකරව් කියන්න මේ රීය හීන කරගන්න එපාලු පස් පව් වැඩ කිරීම හරහා බලමු ඒෙන් අපිට ගන්න පුළා මිනිස් මිනිස් භවය මිනිස් බවය මිනි බව මිනිස් බවය හිස් නොකල යුතුය හිස් නොක යුතු ඒ කියන්නේ පස් පව් කොට මේ ලෝකයෙහි දුක් ලබා අපායේ වැටේද අනේක දුක් විදි නෝ එවැනි පස් පව් වැඩ කරන මිනිස්සු. එසේ හෙයින් මිනිස් ලෝකයේ කුසල් රැස්කොටට කලාතුරකින් ලද්දාාව් මේ මිනිස්කය නිෂ්පලබවට පප්තල් ගන්න පාලු. ඒකයන්න අපි දන්න මිනිස් ජීවිතයක් ලබනොගේ අර කියන්න බුදදුද හමුදු දුල්ලබංච මනුසත්තා. මනුසාත්ම භාවයක් ලබනව කියන්නේ තාම දුර්ලබ කාරණාව. එහෙනම් ඒ දුර්ලබ වමාරුවෙන් ලබන මනුෂාත්ම භාවය නිෂ්පලව නිකම්ම නිකං. ඉබේට නැතිවෙලා යන්න නොදී අනවශචදේවා නොකර කුසල් දහම් වැඩි දියුණු කරන්න කියල තමයි. ලෝවැඩ සඟරාවේ කතුවර, වීදාගම මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ ම තුළින් උපදේශයක් ලබා දෙන්නේ. බලන්න ඉතාමත් වැදගත් උපදේශ ලබාදන කෘතියක් තමයි ලෝවැඩ සඟරාව කියන්නේ. එතකොට අපි පලවෙනි කොටසදි ලෝවැඩ සගරාව සාකච්ඡා කලා මුල් කවිටික. වගේම තමයි මේ දෙවැනි කොටස තුළෙනුත් අපේ ලෝවැඩ සංගරාවි තිරි කිහිපයක් සාකච්ඡාවට බඳුන් කලා. එහෙනම් මේ වඩියෝව නරබල මේ කවි පිළිබඳව. ක වචනාර්තයන් පිළිබඳ අවබෝධයක් අරගෙන මේ කවි කටපාඩන් කරගන්න කියලා මතක් කරමින් ඔබ ැහැම කෙනෙක්ටම බුද්ධිමත්කමින් දියුණුවෙච්ච සුභවාදී අනාගතයක් උදාවේවා කියලා, පර්ථර සබ්පදානම් ධම්මදානන් ජිනාදී සියලු දාානයන්ට වඩා ධර්මදාානය උතුම් බන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාහසක් පොඩිහා මුතුරුවන් වහන්සේලාගේ මෙහිනින් වහන්සේලාගේ සහ දරුවන්ගේ තහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චරස්थිතිය උදෙසා ධම්මික පෙරේරා ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදුකරෙන මහගු සමාජ සත්කාරයයි ීපී පෙරිවෙන් අධ්‍යපට